සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. ධර්මානුකූලව දිවි ගෙවන්නා මෙලවත් පරලවත් සැප ළඟා කර ගන්නවා. එනිසාවෙන් නිරන්තරයෙන්ම ධර්මානුකූලව දිවි ගෙවමින් සසර ජය ගන්නට ඔබට මඟ පෙන්වනු පිණිස බෞද්ධා නාලිකාව දෛනිකව ඔබ වෙත ගෙනෙන ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ 29 වැනි සතියේ අද බදාද දවසට නියමිත ධර්ම සාකච්ඡාව මෙලෙසින් ඔබ වෙත සම්නිවේදනය කරන්නටයි අප සූදානම් වන්නේ. චිත්ත විසුද්ධිය පිළිබඳවයි මේ සතිය පුරාවට ස්වාමීන් වහන්සේ අපට කියා පහදා දෙන්නේ. ඒ පිළිබඳව වන ධර්ම සාකච්ඡාව සඳහා අද දවසේදී අප සැම කෙනේ මෙත් සිතින් වැඩම කොට වදාළ වැවුඩ දොඩන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනය සහ කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය යන උභය සේනාසනාධිපති කම්මට්ඨානාචාර්ය විනයාචාර්ය පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ නාහිමිපාණන් වහන්සේවත් ඒ වගේම වැවුඩ දොඩන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනය සහ කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය යන උභය සේනාසනාධිකාරී පූජනීය උඩුදුම්බර සෝභිත අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේත් අපි පළමු කොට සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු. බෞද්ධයන් ආලිකාවෙන් ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාව දෛනිකව නරඹන සදැහැති පිරිසක් අද දවසේදී මේ වැඩසටහන සඳහා තමන්ගේ දායකත්වය ලබාගෙන කටයුතු කරනවා. එසේනම් අපි ගෞරවනීය පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ නායක ස්වාමින් වහන්සේට නමස්කාර පූරකව ඇරයුම් කරමු. මෙතෙන් පටන් චිත්ත විසුද්ධිය පිළිබඳව පැවැත්වෙන මේ ධර්ම සාකච්ඡාව අප සැම කෙරේ මෙත් සිතින් පවත්වන හැටියට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. වැඩම අවදාළ මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි, අද දවසේ අපි සාකච්ඡාවට භාජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ චිත්තවිසුද්ධිය පිළිබඳවයි. චිත්තවිසුද්ධිය පිළිබඳව අපි කලින්ම කාරණාවන් මොනවද කියලා සාකච්ඡා කරා. ඉතින් ඒව පිළිබඳව අපේ ජීවිතයට වඩා ප්‍රායෝගිකත්වයකට පත්වෙන්න, සිත පිරිසුදු භාවයට පත් කරගන්න කළ යුතු ප්‍රායෝගික දේවල් පිළිබඳව කරන විද්වත් සාකච්ඡාවක් තමයි අද දවසේ මේ බදාදා දිනේ සිද්ධ කරන්නේ. මූලික වශයෙන්ම අපේ ගෞරවනීය උඩුදුම්බර සෝභිත ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ දැනගැනීම පිණිසත් අන් අයට නැවත තමන්ගේ මතකයන් අලුත් කර ගැනීම පිණිසත් මේ දිනවල අපි දැනට මං හිතන්නේ සති දෙකකට තුනකට විතර ඉස්සෙල්ලා අපි ප්‍රථම ධ්‍යානය ගැන සාකච්ඡා කරා. ඉතින් ඒ අනුව එහි තවත් දිගුවක් විදිහට මේ කාරණාව සාකච්ඡා කරමින් තියෙන්නේ. මොකද අපි මෙහි තියෙන වටිනාකම මොකක්ද කියලා දැනගන්න ඕනේ, මේක අවශ්‍යයි කියලා තේරුම් ගන්න ඕනේ. අනිත් එක ඉතා ප්‍රායෝගිකව අපි සිත පිරිසුදු කර ගැනීමේ වැඩපිළිවෙල සිද්ධ කරන්න ඕනේ. ඉතින් මොකක් හරි එක් භාවනාවක් හරි අරගෙන මේක සිද්ධ කරන්න කියලා අපි බොහෝ දෙනාට ඊයේත් පෙරේද දවසෙත් බොහෝ වශයෙන් මතක් කරා හැම කෙනෙකුටම වගේ. කොහොම නමුත් කමන්නේ, චිත්ත විසුද්ධිය කියන එක ඇති කරගත යුතුයි. සිතෙන්ම ඇති වෙන අපි පුරුදු කරගත්ත වැඩපිළිවෙල තුලින්ම අපේ සිතම පිරිසිදු කරන, අපි පුරුදු පුහුණු කරගත්ත සකස් කරගත්ත වැඩපිළිවෙල. අපි හැමදාම කියන හිත සකස් කරගන්න, හිත සකස් කරගන්න කියලා. ඒ ගැන ලොකු කතාවක් ඇති වෙන්න ඕනේ සමාජය තුළ. ඇත්තටම අකුසලයෙන් හිත අපිරිසිදු නොවන විදිහට හිත සකස් කරගත යුතු තියෙනවා. තරහ කියන එක, තරහ එන්නේ නැති තත්ත්වෙට හිතපත් කරගන්න ඕනේ. ඒ කියන්නේ මෛත්‍රිය වැනි, දැන් අපි දන්නවා හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලයක් ධර්මය තුළ තියෙනවා, හඳුන්වා දීලා තියෙනවා. තරහ කිව්වහම තරහට මෛත්‍රිය කියලා කියනකොට ඔන්න බලන්න, තරහ ගියාම අපිට එන සිතුවිලි තමයි අන් අය රිද්දන්න ඕන කියලා. තරහ ගියාම ඒ බයින්නේ අන් අයගේ හිත රිද්දවන්න, ගහන්නේ අන් අයගේ කය රිද්දවන්න, ගහන්නේ හරි කපන්නේ හරි කොටන්නේ හරි කය රිද්දවන්න.
හැමලි දට අපිට ඇවිල්ල තින චේතනාව තමයි අන්න අය රිදවීම කියලා. එතකොට මිත්‍රත්වය තුළ තියෙන්නේ අන්න අය රිදවන්ඩ තියන කමැත්තක් තියෙන මිත්‍රත්වය තියෙනන අන්න අය රිදවන්න කැමති නැහැ. එතකොට අපි හැමිලීම මෛත්‍ර භාවනාව දිහට සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත්. නිදුක් නිරෝගී කියෙන් තැන කායික දුක් ඇතිවෙන්ඩ එපා කියලා ලොකු හැඟීමක් අපිට තියෙනවා ඇති කරගන්න ඔය හැඟීම. ඉළඟට සුවපත් කියන තැනේදී මානසික දුක් ඇතිවෙන්ඩ එපා කියලා ලොකු හැඟීමක් ඇති කරගන්නවා. බලන්ඩ දැන් වෙනද තරහ යන තැන්වලදී දැමට තරහ කියන එක ආපු හාම මං අර පැත්තර ප්‍රාර්ථනා කරනවා කයරිදෙන්ට කියලා. ඊට වැඩිය ලොකු ප්‍රාර්ථනාව ලොකු හැඟීමක් ඇතිවෙන ඇතකොට කයරිදෙන්ට පා කියලා සිතරි දෙෙන්ට කියල ප්‍රාර්ථනා කරන තරහ ගහම නද තරහ කාරයගේ ඊට වැඩි ලොකු හැඟීමක් වෙනවා මගේ හිතෙම නෑ සිතේරිදිීම හරිම් භයානක දෙයක් හරීම කේදනීය දෙයක් කයරිදීමත් එහෙමයි රිදීම කියන්නේ කයට රිදවීම ඇති කිරීම ඒක නොවේවා කියල ප්‍රාර්ථනාවක් වෙනවා. එතකොට අන්න සිත විසින්ම ආරක්ෂා කරගෙන සිත විසින්ම පිරිසිදු කරගෙන තමන්ගේ නේද. ඉතින් අන්න ඒ තත්ත්වයට පත්වෙන්ඩ නම් අපි ඒ පාරිශුද්ධත්වය අකුසලයෙන් සිද්ධ වෙන මේ පාරිශුද්ධත්වය හේතු වෙනවා යම් කිසි අරමුණක විසිරී යන්නැතුව සිත ප්‍රවේසං කරගන්න කාමච්ඡන්ද ව්‍යාපාදාදී යන්නැතිවෙන්ඩ හේතුවක් වෙන මේ පිරිසිදු කර ගැනීම. ඒක අපිට විදර්ශන අවබෝධය සඳහා අත්‍යවශ්‍ය කාරණාවක් වෙන. ති මෙහෙම බොහෝ දෙවල් අපි සාකච්ඡා කරමු. ති මූලික හැඳින්න දීමක් විදිහයට අපිට මතක් කරන්න තියෙන්නේ මෙන්න මේ සිත විසින්ම සිත කරගන්න සිතෙන්ම සිතේ ක්‍රියාකාරිත්වයෙන් භාවිතා කරලා සිතම පිරිසිදු කරගන්න විෂ්කම්බන ප්‍රහාණයට කියනවා චිත්ත විශුද්ධිය කියලා. හොඳයි, එතකොට ඒ තමයි අපි මේ අද දවස සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට චිත්ත විශුද්ධිය කියන්නේ මොකද්ද කියලා තීරණය කරේ. සීල විශුද්ධිය චිත්ත විශුද්ධියට ප්‍රබල වශයෙන්ම හේතු වෙනවා. චිත්ත විශුද්ධිය දිට්ඨි විශුද්ධියට හේතු වෙනවා. ඒ වගේම සීල විශුද්ධිය නිවන දක්වාම අවශ්‍ය කරන දෙයක්. චිත්ත විශුද්ධිය නිවන දක්වාම අවශ්‍ය කරන එක. සීල විශුද්ධියත් එහෙමයි, හැම විශුද්ධියක්ම එහෙමයි. විශුද්ධිය කියන වචනේ තේරුම පිරිසිදු වීම කියන එකයි. හරිද? කය කුණු දූවිලි වලින් පිරිසිදු කරනවා වගේ සිත කෙලෙස් වලින් කෙලෙස් එන්න දෙන්නේ නැති වෙන්න පිරිසිදු කරන්න ඕනේ. හොඳයි, අපි සාකච්ඡාව ආරම්භ කරමු. මේ මූලික හඳුන්වා දීමත් එක්ක මේ සාකච්ඡාවේදී අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ඇත්තටම හිතක් පිරිසිදු වෙන්නේ අපිරිසිදු වෙන්නේ කොහොමද. මේ සඳහා මේක අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. හිතක් පිරිසිදු වෙන්න මොන වගේ ක්‍රියාපටිපාටියක් අපි තුල තිබිය යුතුද, නැත්නම් අපි මොන වගේ ප්‍රතිපත්තියක් ඉන්න ඕනද, ඒක වෙන්නේ කොහොමද, අපිරිසිදු වෙන්නේ කොහොමද කියන ගැටලුව විසඳා ගැනීම, නැත්නම් ඒ සඳහා කරුණු අපි මූලික වශයෙන්ම අපේ පොඩි සාමණේර වහන්සේගෙන් විමසා සිටමු. සිත පිරිසිදු වන්නේ කොහොමද, ඒ වගේම අපිරිසිදු වන්නේ කොහොමද කියලා. අප ගුරු දේවෝත්තම උඩුදුම්බර ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සත්පුරුෂ පින්වත්නි, අද සාකච්ඡාව චිත්තවිසුද්ධිය පිළිබඳව. චිත්තවිසුද්ධිය පිළිබඳව ලොකු ස්වාමීන් වහන්සේ මේ පින්වතුන්ව දැනුවත් කළා. සිතෙහි තියෙන පිරිසිදු බව, සිතෙහි තියෙන පාරිශුද්ධත්වය චිත්තවිසුද්ධියයි කියලා. එතකොට මට යොමු කළ ප්‍රශ්නය සිතක් පිරිසිදු වන්නේ හෝ අපිරිසිදු වන්නේ කොහොමද කියලා. අපි දන්න අපේ ලොකු ස්වාමීන් වහන්සේ මුලින් මතක් කළා වගේ ද්වේෂය සිත කිලිටි කරන ධර්මයක්. ඒක බෞද්ධ බෞද්ධ කවුරුත් පිළිගන්න කාරණාවක් නේ. ද්වේෂය කියන්නේ හිත ශෝභමාන කරන ධර්මයක් හැටියට කවුරුවක්වත් මේ ලෝකෙ පිළිගන්නේ නැහැ. ලෝකේ ජීවත් වෙන බුද්ධිමත් හැම දෙනාම පිළිගන්න කාරණාවක් තමයි ද්වේෂය, වෛරය, තරහව මේවා අපේ සිත කිලිටි කරන, දූෂණය කරන ධර්ම කියලා. ඒකට ප්‍රතිවිරුද්ධ කුසලයේ මෛත්‍රිය, මෙත්තාව ලෝකේ බුද්ධිමතුන් කවුරුත් ගරු කරන, හොඳයි කියලා අනුමත කරන පිළිගන්න කාරණාවක්. මෛත්‍රිය අපේ හිත ලස්සන කරන, පිරිසිදු කරන, සෝභමාන කරන ධර්මයක්. ඒක කාටවත් නැහැ කියලා ප්‍රකාශ කරන්න පුළුවන්කමක් නැහැ.
ඒවගේම ලෝභය කියන්නේ සිත කිරිටි කරන ධර්මයක්. අලෝභය කියන සිත පිරිසිදු කරන ලස්සන කරන ධර්මයක්. එතකොට අපිට පැහැදිලි සිත කිරිටි වන්නේ අකුසල් වලින්. නැත්නම් අකුසල ධර්මතාවන්ගෙන් තමයි සිත කිරිටි භාවයට පත් වෙන්නේ. සිත පිරිසිදු වන්නේ, සිත ලස්සන වන්නේ සිතත් එක්ක ඒ සෝභන චිත්තාංග, සෝභන චෛතසික නැත්නම් කුසල චෛතසික සම්ප්‍රයුක්ත වෙනකොට, යෙදෙනකොට ඒ සිත් සෝභමාන වෙනවා, ඒ සිත ලස්සන වෙනවා. එතකොට අපි හිතන්නට ඕනේ මේ සිත කිලිටි කරන ධර්ම සහ සිත සෝභමාන කරන ධර්ම කොහොමද අපේ සිත තුළ යෙදෙන්නේ කියලා. මේක මනාවකට තේරුම් ගත යුතුම කාරණාවක්. මේ පින්තුන් මතක ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කළ සබ්බාසව කියන සූත්‍ර දේශනාවේ ජානතෝ අහං භික්කවේ පස්සතු ආසවානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතු කිංච භික්කවේ ජානතෝ කිං පස්සතු ආදි වශයෙන් සූත්‍ර දේශනාව දිගහැරෙන්නේ. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ දන්න කෙනාට දකින කෙනාට තමා ආශ්‍රවයන් ෂේ වෙන්නේ. නොදන්න කෙනාට නොදකින කෙනාට ආශ්‍රවයන් ෂේ වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේම ප්‍රශ්න කරන අනතුරුව කුමක් දන්න කුමක් දකින කෙනාටද මේ ආශ්‍රව ධර්ම ෂේ වෙන්නේ? කාමාශව, භවආශව, දිඨාශව, අවිඤ්ඤාශව කියන මේ ආශ්‍රව ධර්ම ප්‍රහාණය වෙන්නේ කාටද කියලා. බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා උත්තරෙත් ප්‍රශ්නය යොමු කරලා භාග්‍යතුන් වහන්සේ උත්තරේ යොමු කරනවා යෝනිසෝ මානසිකාරයත් අයෝනිසෝ මානසිකාරයත් දන්න කෙනාට දකින කෙනාට තමයි ආශ්‍රව ධර්ම ෂේ වෙන්නේ කියලා. එතකොට යෝනිසෝ මනසිකාරය හඳුනාගත්තේ නැති, අයෝනිසෝ මනසිකාරය හඳුනාගත්තේ නැති කෙනාට ඒ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දන්නේ නැති, දකින්නේ නැති කෙනාට මේ ආශ්‍රව ධර්ම ෂේ වෙනවා කියන එක සිදු නොවන කාරණාවක්. ඒ අපේ දේශනාවක් නෙවෙයි, එය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව. ඒට අටකතාවේ සහ ටීකාවෙත් විවරණ සපයලා තියෙන අටුවාචාර්යන් වහන්සේ සහ ටීකාචාර්යන් වහන්සේලා. එතකොට පින්වත්නි, ඒ යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය අපි හොඳටම දැනගන්නට ඕන කාරණාවක්. යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය හොඳට දැකගන්න ඕන කාරණාවක් පින්වත්නි. හේතුව යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය තමා අපේ සිත මේ පිරිසිදු වෙන්න හෝ අපිරිසිදු වෙන්න උපකාර වෙන්නේ. හරිම ලස්සන සූත්‍ර දේශනාවක් තියෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි උදා වෙන හිරුට පෙර නිමිත්ත වෙන්නේ අරුණෝදය. දැන් මේ පින්නතුල උදේ පාන්දර අවදි වෙලා නැගෙනහිර අහස දිහා බලද්දී රතු පාටට ඉර එළිය තියෙනවා නම් හිරු පායන්න කලින් රන්වන් පාට ආලෝකයක් නැගෙනහිර අහසේ දිස් වෙනවා, ඒකට කියනවා අරුණෝදය කියලා. ආන්ගේ අරුණෝදය හොඳට පේන්න තියෙන උදෑසනම අපි දන්නවා අද හොඳ ඉර පායනයි කියලා. උදා වෙන හිරුට පෙර නිමිත්ත වෙන්නේ අරුණෝදය. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්තා කුසල ධර්මිය උපදිනවා නම් ඒ හැම කුසල ධර්මයකටම මුල් වන්නේ කුමක්ද? යෝනිසෝ මනසිකාරය. සිත සෝභමාන කරන, හිත පිරිසිදු කරන, හිත ලස්සන කරන මේ සෝභන ධර්ම සිත තුළ උපදින්න හේතු වෙන්නේ යෝනිසෝ මනසිකාරය. ඒ වගේම තමා අනිත් පැත්තට මේ හිත කිලිටි කරන, දූෂණය කරන, අප්‍රභාසර භාවයට පත් කරන යම්තාක් අකුසල ධර්මයෝ වෙතොත්, යම්තාක් පාපී ධර්මයෝ වෙතොත් ඒ සියලුවම අකුසල පාපී ධර්ම උපදින්න හේතුවෙන්නේ අයෝනිසෝ මනසිකාරය. එතකොට යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කුසල ධර්මී පැත්මට සහ අකුසල ධර්මී පැත්මට හේතු වෙනවා. පිනතුන් දන්නව ඇති සංයුත්ත නිකාය තියෙන අභිසමය සංයුත්තය කියලා කොටස. ඒකේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පටිච්ච සමුප්පාදයේ දේශිත සූත්‍ර දේශනා. අන්තර්ගත කරලා තමයි ඒ ධර්ම සංග්‍රාහක මහරහතන් වහන්සේලා ඒ කොටස වෙන් කරලා තියෙන්නේ. ඒකේ තියෙනවා පටිච්ච සමුප්පාදය පිළිබඳව දේශිත සූත්‍ර සියල්ල අභිසමය සංයුත්තේ. මේකේ තියෙන අපේ මහබෝසතාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරය මුල් කරගෙන
යෝනිසෝ මනසිකාරය පෙරටු කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වනාය කියලා. එතකොට මේ පෘථජ්ජන භූමි ඉක්මවා ගිහිලා සත්පුරුසු භූමියේ පිහිටන්. තන් සීලවන්ත ශ්‍රාවකෙක් සෝතාපන්න වෙන්න, සෝතාපන්න ශ්‍රාවකෙක් සකදාගාමි වෙන්න, සකදාගාමි ශ්‍රාවකෙක් අනාගාමි වෙන්න, අනාගාමීන් වහන්සේ නමක් අරිහත්වයට පත් වෙන්නත් උපකාර වෙන්නේ මේ යෝනිසෝ මනසිකාරය කියන වැඩපිළිවෙල. එතකොට පින්වත්නි, යෝනිසෝ මනසිකාරය කුසල්ලි පැත්මට හේතුවක්, අයෝනිසෝ මනසිකාරය අකුසල්ලි පැත්මට හේතුවක්. අපි කෙටියෙන් සලකා ගන්නට ඕන යෝනිසෝ මනසිකාරය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ධර්මානුකූලව නුවණින් මෙනෙහි කිරීම. ධර්මයට අනුගතව ධර්මානුකූලව කරන්නා වූ මනසිකාරය, නුවණින් කරන්නා වූ මනසිකාරය තමයි යෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියන්නේ නුනුවණින් අධර්මානුකූලව කරන මනසිකාරය. දැන් මේ පින්නතුන් හිතලා බලන්න, අපේ හිත තුළ නානා විද කෙලෙස් උපදිනානේ. කෙලෙස් උපදින්න යම් අරමුණක් තියෙන. දැන් ද්වේෂයම ගන්නකෝ. ද්වේෂය సంతానගත උපදින යම් අරමුණක් තියෙන්න ඕනේ. මොන අරමුණු කරගෙනද අපේ හිතේ තරහ උපදින්නේ? අපිට තියෙන ආරම්මන හයයි. රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන සහ ධම්මාරම්මන. උච්චරණේ. ලෝකේ කියන්නේ උච්චරයි. ඔය හය අරමුණු කරගෙන තමයි එක්කෝ ද්වේෂයක් හටගන්නේ, හෝ ලෝභයක් හටගන්නේ, හෝ මෝහයක් හටගන්නේ, හෝ නැත්තම් අලෝබදෝ සමෝහාදී ඒ කුසල පාක්ෂික ධර්ම උපදින්නේ හෝ. පින්වත්නි, ඇහැට පේන රූපයට, රූපාරම්මණයට හෝ ශබ්දාරම්මණයට බෑ අපේ හිත තුළ ද්වේෂයක් හෝ මෛත්‍රයක් උපද්දවන්න, ලෝභයක් හෝ අලෝභයක් උපද්දවන්න. එහෙම කළ නොහැකි. එකම රූපය අරමුණු කරගෙන දෙන්නෙකුට ඇති වෙන හැඟීම් දෙකක්. කෙනෙකුට ලෝභයක් ඇති වෙනවා, තව කෙනෙකුට අලෝභයක් ඇති වෙනවා. කෙනෙකුට මෛත්‍රියක් ඇති වෙනවා, තව කෙනෙකුට ද්වේෂයක් ඇති වෙනවා. එකම රූපය අරමුණු කරගෙන. එතකොට එකම රූපයේ එකම ශබ්දයේ අරමුණු කරගෙන දෙන්නෙකුටයි හැඟීම් දෙකක් උපදින්නේ. කොහොමද එහෙම වෙන්නේ? රූපාරම්මණයට හෝ ශබ්දාරම්මණයට පුළුවන් නම් අපේ හිතේ හැඟීමක් උපද්දවන්න, ඒ දෙදෙනාගේම හිතේ එකම හැඟීමක් උපදින්නට ඕන. එහෙම වෙන්නේ නැහැ. අපි කවුරු දන්න කෙනෙක් කැමති දෙයට තව කෙනෙක් අකමැති. කෙනෙක් ඇලෙන දෙයට තව කෙනෙක් ගැටෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඇයි මෙහෙම වෙන්නේ හේතුව? පින්වත්නි, ඒ ආරම්මන පිළිබඳව ඒ කෙනා මානසිකාර කරන විදිය, කල්පනා කරන විදිය, හිතන විදිය අනුව තමයි මේ සිත තුළ හැඟීම් ජනිත වෙන්නේ, හැඟීම් උපදින්නේ. එතකොට යම් රූපාරම්මනයක් අරමුණු කොට යෝනිසෝ මානසිකාරයේ හියදෙනවා නම් එයට අලෝබදෝ සමෝහාදී කුසල පාක්ෂික ධර්මතාවයන් උපදිනවා. අයෝ මේ යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා නම්, අයෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා නම් ඒ රූපාරම්මණය අරමුණු කරගෙන ලෝභ දේශ මෝහාදී අකුසල පාක්ෂික ධර්ම උපදිනවා. එතකොට ඒක හොඳට තේරුම් අරගත්තොත්, ඒක නේද බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයේ දේශනා කළේ, නුවණ තියෙන කෙනා මෙනෙහි කළ යුත්තේ මෙනෙහි කරන අය, මෙනෙහි නොකළ යුත්තේ මෙනෙහි කරන්නේ නැතේ කියලා. ඊළඟට නුවණ තියෙන කෙනා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා, මෙනෙහි නොකළ යුතු මෙනෙහි කරන්නේ නැහැ. එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් අපි මේ යෝනිසෝ මනසිකාරය හොඳට තේරුම් අරගෙන, අයෝනිසෝ මනසිකාරය තේරුම් අරගෙන, මං හිතන විදිය අනුව, මෙනෙහි කරන විදිය අනුව මගේ හිත පිරිසිදුවන්නේ හෝ අපිරිසිදුවන්නේ කියලා තේරුම් අරගෙන, හිතන විදිය, කල්පනා කරන විදිය වෙනස් කරගත්තා නම්, භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට නුවණින් මෙනෙහි කරන්න ගත්තොත් මේ ලෝකයේ පිළිබඳව ඒ කෙනාගේ හිත කිරිටි භාවයටපත් වෙන්නේ නැහැ. අපිරිසිදු භාවයටපත් වෙන්නේ නැහැ. යම්තා දුරට මේ සිත් අපිරිසිදු වෙනවා නම් ඒකට හේතුව අයෝනිසෝ මනසිකාරයමයි. ඒක ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ බුද්ධ දේශනාවයි. හොඳයි. සාකච්ඡාව අතරතුරේ මට මැදින් මැදින් පැනලා ප්‍රශ්න කීපයක් අහන්න හරියට වමනාව ඇති වුණා. නමුත් ඒ විග්‍රහයේ තියෙන වටිනාකම හින්දා බාධා නොකළ සිටිය යුතුයි කියලා මට බොහෝ අදහස් පහළ වුණා. ඒකයි මම මේ සද්ද නැතුව හිටියේ. තේරුම් ගත යුතු කාරණාවක්, වටිනා කාරණා දෙකක් අපි මෙතනින් ඉස්මතු කරගන්න ඕනේ සාකච්ඡාවත් එක්ක. ඒ තමයි, එක රූපාරම්මණයක් නැත්තම් ශබ්දාරම්මණයක් මොකක් හරි රූපයක් සද්දයක් දැක්කහම, රූපයක් දැක්කහම සද්දයක් ඇහුනහම ගන්ධයක් රසයක් ස්පර්ශයක් ලැබෙනකොට දෙන්නෙකුට සිතුවිලි දෙකක් ඇති වෙන්නේ කොහොමද? 7 දෙනෙක් ඉන්නවා නම්, 8 දෙනෙක් ඉන්නවා නම්, 100ක් ඉන්නවා නම් 100ට ඇති වෙන්නේ එකම අරමුණ තුල සිතුවිලි වෙනස්. එහෙනම් අපි දැන් දැඩිව තේරුම් ගත යුතු දේ තමයි මේ බාහිර වස්තු වලට අපිට සිතුවිලි හදන්න බෑ.
එහෙනම් අපේ සිතේ තියෙන වෙනස්වීමක් තමයි මේ වෙනස් වෙනස් සිතුවිලි හැදෙන්න හේතුවයි. යම් දෙයකට යමක් හේතු වෙනවා නම් යමක් වෙනස් වෙනකොට යමක් වෙනස් වෙනවා නම් වෙනස් වෙන දේ නියතව තිබ්බහම නේද? එහෙනම් ඒකෙන් අපිට තේරෙන්න ඕන ඒත් අරක වෙනස් වෙලා නම් එතන ගැටලුවක් තියෙනවා. දැන් බොහෝ වස්තුන් තිබ්බහම වෙන වෙන අදහස් ඇති වෙනවා. ඒකින්ද ඒක අපි එක වස්තුවක් කරා. එහෙනම් එක වස්තුවක් කරපුවහමත් වෙන වෙන අදහස් ඇති වෙනවා. තව හේතුවක් තියෙන්න ඕනේ. ඒක තමයි එහෙනම් මේ මානසිකාර්ය කියලා කියන්නේ. ඒ කෙනාගේ මානසිකාර්ය අනුව තමයි ඒ කෙනාට හොඳ නරක සිතුවිලි උපදින්නේ. කෙනෙක් තත්වාකාරයෙන් ත්‍රිලක්ෂණයේ පිළිබඳ නියම මානසිකාර්යයක් ඇති කරගෙන තියෙනවා නම් මම මෙහෙම කියන පොඩි හැඳුරනේ ත්‍රිලක්ෂණයේ පිළිබඳ හරි මානසිකාර්යයක් ඇති කරගෙන තියෙනවා නම් දකින්න හැම රූපයක්ම අහන හැම ශබ්දයක්ම ගන්ධයක්ම රසයක්ම ස්පර්ශයක්ම යාර නිවනටම හේතු වෙනවා. ඒකනේ වැඩි කියන්නේ. එහෙනම් අපිට නිවනටම හේතු වෙන විදිහට මානසිකාර්ය සකස් කරලා තියෙනවා නම් එහෙම වෙනවා. එහෙනම් දකින්න දේවල් ආශිර්වාදයක් වෙනවා යාට. රූපේ දැකීම ශබ්දය ඇහි ඔක්කොම අනිත්‍ය ලක්ෂණ අනාත්ම ලක්ෂණ එයාගේ මානසිකාර කරලා තියෙන හින්දා එයාට මතුවෙනවා ඒක. එතකොට කලකිරීමටමයි හේතු වෙන්නේ. ඒකෙන්ද අපි ලොකු වගකීමක් තියෙන මේ කාරණාවත් එක්ක මතක් කරපු මගේ මානසිකාරය යෝනිසෝ කරගැනීමේ වැඩපිළිවෙල මම කරන්න ඕන එහෙනම්. නේද? අයෝනිසෝ කර අයෝනිසෝ තත්වයෙන් තියාගන්න නැතුව හරියට මේ අපිරිසිදු වෙන සත්තු එන්න තැනකට ඒ සත්තුන්ට එන්න බැරි වෙන්න වැටක් ගැහුවා. වැට ගහලා නම් දැන් එන්න බෑ. ඒ වගේ මානසිකාරය නිවැරදි කරගත්තොත් අපිට හිත අපිරිසිදු වෙන්නේ නැහැ. සිත අපිරිසිදු වෙන්නේ නැහැ. ඉතින් මේ වැට පිළිබඳ කතා කරමු එහෙනම් අපි සාමාන්‍ය ජීවිතයේදී. මේ වැට කියන්නේ චිත්තවිසුද්ධිය ඇති කරගන්න. චිත්තවිසුද්ධිය කියන්නේ හිත විසින්ම ඇති කරගත්ත මේ මානසිකාරය. මම කිව්වා සිතෙන්ම සිත පිරිසිදු කිරීම කියලා අපි කලින්ම තීරණයකට ගත්තා. එහෙනම් හිත පිරිසිදු කරන වැඩපිළිවෙල තමයි යෝනිසෝ මානසිකාරය. වැට නේද? එන්න දෙන්නේ නැහැ පිරිසිදු දේවල් වලට එන්න දෙන්නේ නැහැ. පිරිසිදු සිතුවිලිමයි ඇති වෙන්නේ ලෝකේ මොනවද දැක්කත්. ඒ ඇති වෙන ඇති කරගත යුතු වැට තමයි. ඒක පැත්තකින් බලනකොට සාමාන්‍ය ජීවිතයේදී අපිට ගොඩක්ම උපකාරී වෙන දෙයක් තමයි. තවත් අනිකුත් භාවනා ගොඩක් උපකාරී වෙන අතර වාරයේදී මේ සිතේ පිරිසිදුකමට වැඩිපුරම උපකාරී වෙනවා. මොකද සාමාන්‍ය ජීවිතයේ ගොඩාක් අපිරිසිදු වෙන කාරණා වලින් හිත පිරිසිදු කරන්න සතරකමටහන. සතරකමටහන කියන්නේ බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය සහ මරණානුස්සතිය. මේවා වලින් අර තියෙන දැඩි හැඟීම් වලට එන්න දෙන්නේ නැහැ. දැඩි හැඟීම් හිර කරලා දානවා. තියෙන අකුසල් හිර කරලා විශේෂයෙන් මේ සතරකමටහන හොඳට ගවේෂණය කරොත් පේනවා සතරකමටහන වඩන කෙනාට පංච නීවරණ යටපත් වෙන සතරකමටහන හේතුවක් වෙන බව. පංච නීවරණ යටපත් වෙනකොට මොකද වෙන්නේ? චිත්තවිසුද්ධිය ඇති වෙනවා. අපි සතරකමටහන ගැන දීර්ඝ සාකච්ඡාවන් කරලා තියෙනවා. පංච නීවරණ ගැන දීර්ඝ සාකච්ඡාවන් කරලා තියෙනවා. ඉතින් ඒවා ආය අහන්න ඕන ප්‍රත්‍යක්ෂා වැඩපිළිවෙලේ. මේ යන්නේ 29 වෙනි සතිය. සති 29ක් ගියා අපිට මේ පිළිබඳව සාකච්ඡාවන් කරන්න. ඉතින් ඒකින්ද අපි බලන්න අපේ ජීවිතය ඉතාම සුවපත් භාවයට පත් කරගන්න අවශ්‍යයි. ඒකින්ද මේ සිතේ පිරිසිදු බව ඇති කරගන්න වැට තමයි එක පැත්තකින් සතර කමඨහන. ඉතින් ඒ සතර කමඨහනෙන් ලැබෙන ප්‍රායෝගික ප්‍රයෝජනය ඒ ඇති කරගත හැකි යෝනිසෝ මානසිකාර්ය පිළිබඳ තවදුරටත් පොඩි සයන්හන්සේගේ අදහසක් දක්වයි. මේ වෙලාවේ පුරාණේ හිටපු ආචාර්යන් වහන්සේලා සතර කමඨහනට කියලා තියෙන්නේ චතුරාරක්ඛ කියලා. බුද්ධානුස්සති, මෙත්තාච, අසුභම් මරණස්සති, ඉතීමා චතුරාරක්ඛ භික්ඛු භාවේය සීලවා කියලා. සීලවන්ත භික්ෂුව මේ චතුරාරක්ඛ භාවනා නිතර නිතර භාවිත කරන බව පූර්වාචාර්යන් වහන්සේලා ධර්මයේ තුල දක්වලා තියෙනවා. එතකොට මේ සතර කමටහන හැම යෝගියෙක් විසින්ම හැම භාවනා කරන කෙනෙකු විසින්ම හොඳට පුරුදු කරගන්න ඕන කාරණා හතරක්. හැබැයි මෙහෙමත් තියෙනවා මේ චතුරාර්යක පිළිබඳව මේ සමාජයේ යම් අනවබෝධයකුත් තියෙනවා. මේකට ඇතැම් අය ඒකට කොච්චර එකඟ වෙයිද කියා මා දන්නේ නැහැ. අපි හිතමු ඇතමෙක් කල්පනා කරනවා ආනාපාන සතිය වගේ භාවනා කරන්න කලින් මේ චතුරාරක්ඛ පිළිවෙලින් කරලා ආනාපාන සති භාවනාව කරන්න ඕනේ කියලා. ආනාපාන සති භාවනාවට පූර්වයේහි කළ යුතු භාවනා හතරක් හැටියට
මේ චතුරාරක්ක ඇතැමුන් හඳුනගෙන තියෙනවා. එහෙත් එහෙම දේශනාවක් අපිට ත්‍රිපිටකය තුළ හෝ අට්ඨකථා ටීකා තුළ හෝ මුණගැහෙන්නේ නැහැ. යම් භාවනාවක් කරන්නට කලින් මේ හතර ඒකාන්ත වශයෙන් කළ යුතු යැයි කියා දේශිත ධර්මයක් නැහැ. එහෙත් භාවනා කරන හැම කෙනෙක්ම මේ භාවනා හතර, මේ චතුරාරක්ක හොඳින් පුහුණු කරගෙන තියාගන්න ඕන අවස්ථාවට ප්‍රයෝජන ගන්න. තව දෙයක් කිව යුතුයි. එහෙම කියපුවාමත් කෙනෙක් වරදවා ගන්න පුළුවෙනි. මේ චතුරාරක්ක නාමයෙන් දේශනා කරපු භාවනා හුදෙක්ම යම් භාවනාවක් කරන්න කලින් කළ යුතු පූර්ව කෘත්‍ය නොවේ. දැන් පිනතුන් දන්නවනේ, බුද්ධානුස්සතිය වුණත් එහි කෙලවර නිවන. බුද්ධානුස්සති භාවනාව කියන්නේ කෙලවර මේ නිවනයි. එතකොට බුද්ධානුස්සති භාවනාව මුල් කරගෙන යමෙකුට පුළුවන් ආශ්‍රවයන් ශේමිනි විදිහට සිත පවත්වන්න. ඊළඟට මෛත්‍රී භාවනාව, මෙත්තානුස්සතිය. දැන් අර සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ අට්ඨක නාගර කියලා සූත්‍රයක්. අට්ඨක නාගර ගෘහපතිතුමා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි අමෘතද්වාරයක් දක්වන්න කිව්වා, නිවනට පිවිසෙන්න දොරටුවක්. ආනන්ද ස්වාමීන් වහන්සේ අමෘතද්වාර 11ක් දැක්වුවා. සතර බ්‍රහ්ම විහාර හතරම දේශනා කළා. මුලින්ම රූපාවචර ධ්‍යාන හතරයි, ඊළඟට අරූපාවචර ධ්‍යාන තුනයි. නේව සංඥා නා සංඥායතනයේ දැක්වේ නැහැ. ඉම්මහා තියෙන අරූප ධ්‍යාන තුනයි, ඊළඟට සතර බ්‍රහ්ම විහාර, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා, මේ 11ම නිවනට පිවිසෙන්න දොරටු හැටියටයි ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්වේ. එහිදී දක්වලක් තියෙනවා කොහොමද ඒවා අමෘතද්වාර බවට පත් වෙන්නේ කියලා ධර්ම භණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේම. එතකොට මෛත්‍රී භාවනාව කියන්නේ පින්වත්නි නිවනට පිවිසෙන්න දොරටුවක්. මෛත්‍රී භාවනාවෙත් කෙලවර නිවන. ඊළඟට අසුභානුස්සතිය, අසුභ භාවනාවත් එහෙමයි. කායගතා සතිය, ඊළඟට මරණානුස්සතියත් එහෙමයි. මේ හැම භාවනාවක්ම අපි දන්නවනේ හැම ගංගාවක්ම මහා සාගරයේ කෙළවරකටයි තියෙන්නේ. ඒක අර කර්ණීය මෙත් සූත්‍රෙත් මෛත්‍රී භාවනාව පිළිබඳව දිට්ඨින් චන්පුගබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ කියලා ඒ අනාගාමි ඵලයෙන් කෙළවර වෙන විදිහට සඳහන් කරලා තියෙනවා. කර්ණීය මෙත් සූත්‍රේ නිමා කළා අටුවාචාරින් වහන්සේ අට කතාවේ දක්වන එහෙත් ඉතුරු ඵලයටද යා හැකියි කියලා. එයින් නිම කළාට එතනින් එහාටද මේ මෛත්‍රී භාවනාව මුල් කරගෙන යා හැකියි කියලා. එතකොට මේ හැම භාවනාවක්ම නිවන කෙළවරකොට නිවන අන්තකොට තමයි තියෙන්නේ. ඒ නිසා මේවා මේ ආනාපාන සති භාවනාව කරන්න කලින් ඒකාන්ත වශයෙන් කළ යුතු දේවල් කියලා එහෙම කෙනෙකුට නිර්දේශ කරන්න දක්වන්න පුළුවන් කමක් නැහැ. මෙහෙම දෙයක් තියෙනවා. අපි හිතමු දැන් ආනාපාන සති භාවනාව කරන්න ගිය කෙනෙකුට හිතට වද දෙනවා කියලා කාම අරමුණු වලින්. අන්න ඒ වෙලාවට එයාට පුළුවන්කමක් තියෙනවා කායගත සති භාවනාවෙන් ඒ තියෙනා වූ පීඩාකාරී ස්වභාවය දුරු කරගෙන ආනාපාන සති භාවනාවට යොමු වෙන. අපි හිතමු ආනාපාන සති භාවනාව කරන්න ගියාට පස්සේ කෙනෙකුට ඇති වෙනවා මේ පීඩා කරන තරහයෙන්, ද්වේෂයෙන්. එතකොට එයාට පුළුවන් මෛත්‍රී භාවනාව මුල් කරගෙන ඒ පීඩාව සංසිඳවගෙන ආනාපාන සති භාවනාවට යොමු වෙන. එහෙම නැත්නම් ආනාපාන සති භාවනාවට භාවනාව කරන්න ගියාට පස්සේ එයාට පීඩා වෙන නිදිමතේ, කම්මැලිකමේ. එතකොට මරණානුසති භාවනාව මුල් කරගෙන පුළුවන්කමක් තියෙනවා ආනාපාන සති ඒ ස්වභාවය නැති කරගෙන ආනාපාන සති භාවනාවට යොමු වෙන. දැන් අපි මේ දිනවල පොඩි සාන්නාංශය මතක් කරා මොකක් හරි එක භාවනාවක් අරගෙන ඒක ප්‍රධාන භාවනාවක් විදිහට ගන්න කියලා. මූල කමඨහන කරගන්න. එතකොට කමඨහන ආනාපාන සතිය නෙවෙයි, සමහර වෙලාවට අපි තුම මෛත්‍රිය හෝ අසුභය තමයි තමන්ගේ ප්‍රධාන කමඨහන විදිහට ගත්තේ. ඔය ආනාපාන සතිය වගේම ඔය පූර්වක්‍ෘත්‍යයක් නෙවෙයි, මේක පටිච්චසමුප්පන්නව ඇත්තටම ඒ වෙලාවට තියෙන ගැටලු, අපි ගමනක් යනකොට ඒ වෙලාවට තියෙන ගැටලු විසඳගෙන යනවනේ නේද? ඒ වගේ දැන් අපි හිතමුකෝ අසුභ භාවනාව තමයි මෙයා එයාට වැඩිපුර දැන් එක එක්කෙනාට එක එක්කෙනාට තමන් වඩා රුචිකත්වයක් තියෙන භාවනා තියෙනවා. ඒකෙන් චිත්තවිසුද්ධි ඇති කරගන්න කියලා අපි මතක් කරා මේ සතියේ. එතකොට අසුභ භාවනාව නම් එයා තීරණය කරලා තියෙන්නේ ඔන්න අසුභය වඩන කෙනාට තරහ යන හදිසි වෙනවක් හරි එකට. අසුභයෙන් දැන් තරහ අයින් කරගන්න අමාරුයිනේ. එතකොට අසුභයෙන් තරහ අයින් වෙනවා විස්කම්බන ප්‍රහාණයට පත් වෙලා තියෙනවා නම් නෑම කියන්න බෑ. නමුත් හැබැයි ඒ වෙලාවට දැන් ඔය කියන විදිහට මෛත්‍රී භාවනාව වර්ධනය කරලා
ඒකත් ඒ වෙලාය වර්ධනය කරනව නෙවේ. ඒකතන දැන් අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දැන් අසුභ භාවනාවෙම ද්වේෂය නැති වෙනවා. ඔව්. ඒක ඇත්ත. දැන් අපි ගින්න නිවන්න එක එක දේවල් තියෙනවනේ. ගින්නක් නිවන්න පුළුවන් ගෝණියකින් ගහලත් පුළුවන්, පොල්ලත්කින් තලලත් පුළුවන්. ගින්න නිවන්න ක්‍රම තියෙනවා. හැබැයි වතුර ඍජුවම ගින්නට විරුද්ධයි. ඔව්. අන්න ඒ වගේ තමයි. අන්න එහෙම තමයි. මේ මෛත්‍රිය කියන එක. ඔව්. අනිත් එක එතනදී මේ කරලා තියාගන්න ඕන කියන එක මම මෙහෙම පැහැදිලි කරා. දැන් අපි හිතමු පාසල් යන කාලේ ත්‍රිකෝණමිතිය පාඩම. ත්‍රිකෝණමිතිය පාඩම මම හොඳට ඉගෙන ගත්තා. කාට හරි කවුරු හරි ගුරුවරයෙක් මට හොඳට ඉගැන්නුවා. දැන් මම අවුරුද්දක් විතර මේක ගැන මේ මම මේ කිසිම දෙයක් මේ බැලුවේ නැහැ. දැන් පස්සේ අපේ පොඩි යාළුවෙක් කවුරු හරි කියනවා මට මේ ත්‍රිකෝණමිතිය ගණන් ටිකක් කියලා දෙන්න කියලා. අපි මොකද්ද කියන්නේ? කියන්නේ මම අලුත් කරගන්නම් චුට්ටක් ඉන්න මම පොත ටිකක් බලලා නේද? දැන් ඒ අලුත් කරගන්න යන කෙනාට ත්‍රිකෝණමිතිය අන්තම් මතක් කරන් විතරයි ඕනේ. ආයසරයක් අර උඩින් උඩින් බලාගත්තාම මතුවෙන. හැබැයි අලුතෙන් ඉගෙන ගන්න කෙනාට ලොකු කාලයක් යනවා. අලුත් කරගන්න කෙනාට ඇයි පරණේම හේතු වෙලා ඉක්මනට අර මතකේ එනවා. අන්න ඒ වගේ මෛත්‍රිය හොඳට වර්ධනය කරලා චේතෝ විමුක්තිය දක්වාම හෝ යම් ප්‍රමාණයකට වර්ධනය කරලා තියෙන ප්‍රමාණයට වර්ධනය කරලා සද්ද නැතුව ඉන්නවා. වෙන ඒවා කර කර ඉන්නවා. දැන් මම අසුබේ තමයි මගේ මූලකට කමටහන. නමුත් මම අර කොටස කරගෙන ඉන්නවා. දැන් උන තරහකින් පීඩාවක් එනවා. ඒ කියන්නේ මොකක්ද? දැන් අර පාඩම ඕන වෙලා දැන්. එතකොට එයා පොඩ්ඩක් පැත්ත වෙලා ඉඳන් අන්තම් මෛත්‍රිය ගැන හිත යොමු කරනකොට මර පරණේව ඉස්මතු වෙලා එනවා. හරි. ඉතින් අපේ හිත ගැන අපිට එහෙම තීරණයක් ගන්න පුළුවන් මේ කරගෙන යන කෙනාට ප්‍රායෝගිකව. ඒක හරි වටිනවා. දැන් අර ලොකු සයන්නාසේ මතක් කරපේක එක දවසක් අපි පන්සලකට ගියා මේ අපේ නායක සයන්නාසේ. ඒ වෙලාවේ මේ පන්සලට ඇතුල් වෙලා නායක සයන්නාසේ කිව්වා නම මේක හදලා තියෙන හරියට යක්කු දත් ගැහුවා වගේ කිව්වා. හොඳද? ඒ කියන්නේ එතනත් හදලා මෙතනත් හදලා හැමතැන කිසි මේ සැලැස්මක් නැහැ. හොඳද? ඒ වගේ තමයි සමහර පින්නතුන්ලගේ භාවනාවත්. අරකට කරනවා, මේකට කරනවා ටික ටික. ඔන්න මතක තියාගන්න මේ උදාහරණය හොඳයි. නේද? යක්කු දත් ගැහුවා. සමහර අය භාවනාව යක්කු දත් ගැහුවා වගේ. ඒක මතක තියාගත්තම ඔය ඉක්මනට ওই වචනෙත් එක්ක අපි කරගෙන යනකොට මතක් වෙනවා. එතකොට එහෙම නැතුව ඇත්තටම මොකක් හරි මූල කමඨහනක්. ඒක අටකතාවේ අටුවාචාරින් වහන්සේ හරි ලස්සනට කියලා තියෙනවා. මූල කමඨහනෙන් තොරව ධර්ම කතාවක්වත් කරන්න එපයි කියලා. භික්ෂුවට එහෙමයි කියන්නේ. තමන් කරගෙන යන මූලකමට අහන අතහරින්නේම නැතුව දන්හලේ ධර්ම කතාව කරන්න ඕන. ධර්ම සාකච්ඡාවක් කරනව ධර්ම සාකච්ඡාව කරන්න ඕන. ඒ මූලකමට අහන අතහරින්නේ නැතුව දැන් ඒකනේ. ඒක හරිම ලස්සනට බුද්ධ දේශනාව තුළම තියෙනවා. අර්ථකතාවෙත් තියෙනවා. ඒක බුද්ධ දේශනාවේ තියෙනවා. කොහොමද මූලකමට අහන වඩන හැටි? තිට්ටං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගති මිත්තු. යම්තාක් නින්දක් නොයෙද්ද එතෙක්. කරණීයමෙත්ත සූත්‍රය එහෙම උගන්වන්නේ. එහෙම මූලකමට අහන වඩාගෙන ගිහිල්ලා ඒ සමතේ විපස්සනාවට හරව ගන්න විදියත් කරණීයමෙත්ත සූත්‍රයේ අවසාන ගාථාවේ තියෙනවා. ඒ නිසා හැම කෙනාම අන්නේ මූලකමට අහන කියන එක හරිම වටිනවා. ඒක එක භාවනාවක් මුල් කරගෙන යන ගමන. ඒකට අනිත් දේවල් දැන් චතුරාර්යක වලින් අපි හිතමුකෝ චතුරාර්යකවල කායගත සති භාවනාව මුල් කරගත්තයි කියලා අසුබය. ඒක තමයි මූලකමට අහන. ඒක තමයි වඩන්නේ. ඉඳලාද හැම දවසක මේක වඩාගෙන ඉදිරියට යනවා මේ ප්‍රතිපදාව තුළ තල්ලු වෙලා. ඒකට අනිත් දේවල් රුකුලක් ගන්න ඕන. අනිත් භවනාවන්ගෙන් එයට රුකුලක් ගන්නවා මිස අනිත් ඒවා මූලකමට හනක් කරගන්නේ නැතුව. දැන් ස්වාමීන් වහන්සේ හරීම හොඳට ලස්සනට මේ පින්නතුන්ට දැනුවත් කළා මතක් කළා. අපි කායගත සති භවනාව කරගෙන යනකොට ද්වේෂයෙන් පීඩා වෙනවා නම් කායගත සති භවනාව වඩන්න බැරි නම් ඒ වෙලාවට කළ යුත්තේ මේ අපි හිතමු ගින්නක් පත්තු වෙනවා නිවන්න නගලන නගලන මුකුත් කරලා බෑ. එතකොට අපි හොයන් දුවන්නේ වතුරනේ. වෙන මොකකින්වත් නිවා ගන්න බැයි නම් අපි කෙලින්ම දුවන වතුර හොයාගෙන. ඇයි අපි දන්නවා ගින්නට ඍජුවම වතුර විරුද්ධයි කියලා. ඒ වගේ කායගත සති භාවනාව කොහොම හරි වඩන්න බලනවා. කරගන්න බෑ ද්වේෂයෙන් පීඩා එනවා ඇතුළාන්තේ නැగిනෙගි. ඒ වෙලාවට යා තේරුම් ගන්නා දැන් මේක කරන්න බෑ. මෛත්‍රී භාවනාව කරලා මේක පීඩාව සංසිඳවගෙන කායගත නැවත කායගත සති භාවනාවට මූලකමට අහනට යොමු වෙනවා. ඒ මූලකමට අහන කියන එක හරියම වටන. ඒ නිසා මේ චතුරාර්යක සතරකමට අහන් හොඳට පුරුදු කරගන්න ඕන. බුද්ධානුස්සතියෙන් ශ්‍රද්ධාව බලවත් වෙනවා. මෙත්තානුස්සතියෙන් මෛත්‍රිය මෙත්තාව බලවත් වෙනවා. අසුභානුස්සතියෙන් කායගත සතියෙන් අසුභ සංඥාව බලවත් වෙනවා. මේ ලෝකේ අරමුණු කරගෙන ලෝභණී අදහස් ඇති වෙන එක දුර වෙලා යනවා. ඒ කාමච්ඡන්ද ආදී නීවරණ ධර්ම දුර වෙනවා. ඊළඟට මරණානුස්සති භාවනාවෙන් අප්‍රමාදී බව හොඳට
උපදිනවා. අප්‍රමාදී බව, ප්‍රමාද ගතිය නැති වෙලා යනවා. නිදිමත ගතිය, කම්මැලි ගතිය, කුසීද ගතිය හැම පිටින්ම නැති වෙලා යනවා. මෛත්‍රී භාව මේ මරණානුස්සති භාවනාවේ, මරණානුස්සති භාවනාව කරගෙන යනකොට අප්‍රමාදී ගුණය කියන එක හොඳට පිහිටනවා. ඒ මරණානුස්සති භාවනාව කරන කෙනාට එළඹෙන මොහොත අවිනිශ්චිත බව හොඳට තේරෙනවා. එළඹෙන මොහොත අවිනිශ්චිත නම් මේ වර්තමාන මොහොතේ යාගේ සිත පිහිටුවගෙන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කුසල ප්‍රතිපදා වඩන්න උත්සාහ කරනවා. ඔව්, දැන් ඒක තමයි එළඹෙන මොහොතේ තියෙන අවිනිශ්චිත බව. එළඹෙන මොහොත අවිනිශ්චිතයි කියන එක අවදානමක්ද නැද්ද ජීවිතේට? එතකොට මම මගේ ජීවිතයට එකතු කරගෙන තියෙන්නේ අවදානම් සහිත දේවල්ද නැද්ද? මං දරුවෙකුට හෝ අම්මට හෝ තාත්තට හෝ කවුරුන්ට හෝ ගොඩාක් දැඩි ආදරයකින් බලාපොරොත්තුවකින් ඒ කට්ටියත් එක්ක ලං කරගෙන හැමදේම මෙහෙම එකතු කරගෙන ජීවත් වීම අවදානම්ද නැද්ද? මොකේද අවන අවදානම්? මගේ මානසිකාරයටයි අවදානම්. මොකක්ද අවදානම්? තව මොහොතකින් මේවා නැති වෙන්න පුළුවන්. තව මොහොතකින් මේ දේවල් නැති වුණොත් මම ලොකු පීඩිත තත්යකට, විශාල මානසික පරිහානියකට, සමහරවිට මරණය දක්වා මේ මානසික පරිහානිය තිබ්බොත් අපේ ඊළඟ භවයේ පවා මහා විනාශමුඛයකට යනවා. ඒකද මේ සතර කමඨාන ආදී වැඩිම තමන්ගේ ජීවිතයේ අවදානමට සූදානම. අපි මහා අවදානම් තැනක ඉන්නේ. අපි ගොඩ අයට ආදරය කරනවා. ආදරය කරමින් කිට්ටුවෙන් ඉඳීම කියන්නේ තියෙන අවදානම. මේ එයාව මැරෙන්නම ඕනේ නැහැ. එක පාරටම තරහ වචනයක් කිව්ව ගමන් මොකද වෙන්නේ? එක පාරටම මහා විනාශයක් වෙනවා. මේක ඇතුලේ හෝස් කාලා ගිනිපත් වෙන්න පටන් ගන්නවා. නේද? ඒකින්ද මේ සාමාන්‍ය ජීවිතයේ තියෙන අපි ලොකු අපි මේ ඔකට කියන්නේ අර දැලි පිහියෙන් කිරි කනවා වගේ තමයි මේ සාමාන්‍ය ජීවිතයේ කාම වස්තුත් එක්ක ජීවත් වෙන පොඩ්ඩක් නැත්තම් කැපෙනවා. නේද? කපාගෙන කෑ ගහනවා ඊට පස්සේ. නේද? ඉතින් මේක හරි භයානක අවදානම් සහිත ජීවිතයක්. ඉතින් මේක සතර කමඨාන වඩලා බලනද ඒකත් එක්ක තමන්ට ලැබෙන ප්‍රායෝගිකව ලැබෙන සුවදායක තත්ත්වය. ඒ ගැන කතා කරනකොට වැඩි වැටිනා දෙයක් තියෙනවා කතා කරන්න. අද මේ වෙනකොට පින්වත්නි බොහෝ දෙනෙක් ඉහළ මට්ටම් වලින් මේ පටන් ගන්න හදනවා. මරණානුසතිය කියන්නේ, බුද්ධානුසතිය කියන්නේ, අසුභානුසතිය කියන්නේ, මෙත්තානුසතිය කියන්නේ මේ අල්පැන ගිය භාවනා. ඒවා මේ අතීත කාලේ කරපු දේවල්. අද මේ සාමාන්‍ය අයට ඒක හරියන්නේ නැහැ. නේද? ඒ වගේ අර නිකන් මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යයෙන් පටන් ගන්න ඕන. පංච උපාදානස්කන්ධයෙන් පටිසම්පාදයෙන් පටන් ගන්නනේ. හරිද? මහා ඉහළ තැනකින් අනිත එක පාරටම කිසිම පදනමක් නැතුව එක පාරටම සෝවාන් වෙනවා, සකදාගාමි වෙනවා, අනාගාමි වෙනවා. මේවා දැන් මේ ළඟදී අරිහත් වෙනවා. වේවුල වේවුල අරිහත් පාවයට පත් වෙනවා සමහර කට්ටිය. ඉතින් මේ අර්ථ දක්වනවා මේ වගේ මහා විකාර නොයේකුත් විඤ්ඤාසයන්. නේද? කිසිම අදාළ නැති එක එක ක්‍රමවේදයන් පදනමක් නැතුව එනකොට අපි වැළඳ ගන්නවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි වැළඳ ගන්නවා, අපි මුලාවටපත් වෙනවා. ඒ හේතුව අපේ තියෙන මේ මූලික අදහස පටිච්ච සමුප්පන්නව මේවා හේතු වෙන විදිහ ගැන තියෙන අවබෝධය නැතිකම, මේකෙ තියෙන අවශ්‍යතාවය තේරුම් ගන්නේ නැතිකම. ඇත්තටම මේ චිත්තවිසුද්ධිය කියන එක අපිට අපේ ජීවිතය පිළිබඳ අවබෝධ කරගන්න අප්‍රමාණ හේතුවක් බවට පත් වෙනවා. මම ඒක පැහැදිලි කරා. රේරුකාණී හාමුදුරන්ගේ ධර්ම විස්තරයේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙන එක තැනකදී සිත නාම පරම්පරාවෙන් පිටට යන්න නොදී පවත්වාගත යුතුයි නාම පරම්පරාව අවබෝධ කර ගැනීමට. රූප පරම්පරාවෙන් පිටට යන්න නොදී පවත්වාගත යුතුයි රූප පරම්පරාව අවබෝධ කර ගැනීමට. උන්වහන්සේලා ඒවා හරිම ලස්සනට, හරිම වැදගත් විදිහට කාරණා සහිතව ඔප්පු කරලා දේශනා කරලා තියෙනවා. අපිට සැකයක් හිතෙන්නේ නැති වෙන්න මේ පවත්වා ගන්න චිත්ත ඒකාග්‍රතාවයක් පුහුණු කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ බොහෝ කාරණා පේන්න තියෙන අපිට අපේ තුලින් තේරුම් ගන්න පුළුවන් අවබෝධය සඳහා මේ කොච්චර ඕනද කියලා. කවදා හරි අපි දෘෂ්ටිය ඍජු කරගෙන නැත්නම් අපි තියෙන මේ සත්ව පුද්ගල සංඥාව අයින් කරගෙන එන ඒ අයින් කරනකොටම සත්වයා පුද්ගලයා කියලා මට ඇති වෙච්ච යම් කෙලෙස් ධර්මයක් තියෙනවා නම් ඒවා එන්නේ නැහැ එතනින් එහාට. හරි, දැන් සෝවාන් පුද්ගලයාට කාමරාග පටික තියෙනවා. හැබැයි සක්කාය දිට්ඨිය නැහැ. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන කිසිම දෘෂ්ටියක්, වැරදි දෘෂ්ටියක් සෝවාන් පුද්ගලයාට නැහැ. එහෙනම් සෝවාන් සිතෙන් මෙහාට ඒවා එන්නේ නැහැ. ඒවා බ්ලොක් කරලා තියෙන්නේ. මෙහාට එන්න දෙන්නේ නැහැ. තව අලුත් වැටක් බැඳලා. ඒකෙහිඳ මෙවැනි තත්වයකට පත් වෙන්න මේ චිත්තවිසුද්ධිය ඉතාමත්ම උපදින ස්වභාවය නැති කරලා. උපදින ස්වභාවයම නැති කරලා තියෙනවා. බ්ලොක් කරලා තියෙන හිර කරලා තියෙනවා කියලා. ඒතර විස්කම්බන ප්‍රහාණයදී මේක එහෙම වෙන්නේ. එන්න දෙන්නේ නැහැ. එන්න සම්පූර්ණයෙන් නැහැ. උපදින ස්වභාවයම අයින් කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් අන්න ඒ වගේ අපිට තියෙන මේ තත්ත්වයන් තුළ මේ තත්ත්වයට පත් වෙන්න ඕන. කවදා හරි දවසක පත් වෙන්න ඕන. අපේ ශරීරය විශේෂයෙන් නාම රූප පරිච්ඡේද කරගන්න ඕනේ. ඒ නාම රූපවල තියෙන ඇතිවීම නැතිවීම අත්දකින්න ඕනේ.
ඒවාගේ තුළ තියෙන ඒ තුළින් තමයි තිලක්ෂණය කවදහර දවස කිස්මතු වෙන්නේ. ඉතින් මේ සතිකා ගානම යන්නේ මේ විසුද්ධිහත පිළිබඳ සාකච්ඡා කරන්න මම උපරිම උත්සාහ කරනවා. මොකද මම කලින් දැනුම් දීම් කරලා නැති හින්දා සමහර විට වෙන දෙයක් තිබුණොත් බැරි වෙන්න ඉඩ තියෙනවා. සෝභිත ස්වාමීන් වහන්සේ මේ දින හතේම ඉතිරි දින හතේම සාකච්ඡා වලට සම්බන්ධ කරගන්නයි අපේ උත්සාහය තියෙන ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ. ඉතින් මම මේ වෙලාවේ මේ තියෙන කෙටි කාලෙන් අපි ප්‍රයෝජන ගත යුතු තියෙන හින්දා වැඩි විස්තරයක් නැතුව මම උන්වහන්සේගෙන් විමසන්නේත් මේ කතා කරපු කාරණාට තමයි මම එකතු කරන්න තියේවි. මේ චිත්තවිසුද්ධිය කියන එක දිට්ඨිවිසුද්ධියට හේතු වෙන්නේ ආකාරය පිළිබඳ පොඩි හඳුනන දැනෙන ආකාරය කොහොමද? ඒක මහරහතන් වහන්සේලාගේ ධර්ම සාකච්ඡාවලත් ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රීමුක දේශනාවේ තියෙන කාරණාවක්. දැන් බුදුරජා මේ මහරහතන් වහන්සේලා කරපු ධර්ම සාකච්ඡාවක්නේ රතවිනීත සූත්‍රය. එතකොට සූත්‍ර පිටකේ පුරාවට හොයලා බැලුවත් මේ සප්තවිසුද්ධිය පිළිබඳව අපිට දේශනාවක් ගන්න තියෙනවා නම් ගන්න තියෙන්නේ රතවිනීත සූත්‍රය. රතවිනීත සූත්‍රයේ බුදු ඒ මහරහතන් වහන්සේලාගේ සාකච්ඡාව තුළ තියෙන්නේ චිත්තවිසුද්ධිය දිට්ඨිවිසුද්ධියට උපකාරයි කියලා. චිත්තවිසුද්ධිය දිට්ඨිවිසුද්ධියට හේතු වෙනයි කියලා, ප්‍රත්‍ය වෙනයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුක දේශනාව තුලත් තියෙනවා අංගුත්තර නිකාය වගේ ග්‍රන්ථවල සූත්‍රවල චේතනාකරණී වගේ සූත්‍ර ඒවයේදී භාගතුන් වහන්සේ දේශනා කරන්නේ සමා චිත්තේකාග්‍රතාවයේ සමාධිය යථා භූත ඥාන දර්ශනයට ප්‍රත්‍ය වෙනයි කියලා. එතකොට යථා භූත ඥාන දර්ශනය කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දකින්නයි කියන එක. ඇත්ත ඇති හැටියෙන් දකින්න ඥානය උපදවා ගන්න හේතු වෙන්නේ සමාධිය. එතකොට මහරහතන් වහන්සේලාත් එක වෙනත් පරයයකින් දේශනා කළා චිත්තවිසුද්ධිය දිට්ඨිවිසුද්ධියට උපකාරයි කියලා. දැන් ලොකු ස්වාමීන් වහන්සේ මතක් කළානේ මුලින් මුලින්ම මේක ප්‍රත්‍යාකාරයක් තියෙන්නේ කියලා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධම්මාව ධම්මේ පරිපූර්ණෙන්ති ධම්මාව ධම්මේ අභිසන්දේති කියලා. ධර්මයක් තවත් ධර්මයක් විසින් පුරවාලන වැඩපිළිවෙලක් මේක. මේ ප්‍රතිපදාවම සංකතයි. සංකතයි කියන්නේ ප්‍රත්‍යෝත්පන්නයි. හේතු ප්‍රත්‍යයෙන් මේ සකස් වෙන ප්‍රතිපදාවක් මේක. එතකොට යථා භූත ඥාන දර්ශනයේ හේතු වෙන්නේ සමාධිය. සමාධිය නැති කලෙහි යථා භූත ඥාන දර්ශනයක් උපදින්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව. එතකොට බුද්ධ දේශනාව එහෙම තියෙද්දි යමෙක් කියනවා නම් නෑ නෑ එහෙම නෙවෙයි මෙහෙමයි කියලා ඒක සර්වඥන් වහන්සේගේ සර්වඥතා ඥාණයට කරන අභියෝගයක් සහ දෝෂාරෝපණයක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචන ඉක්මවා යෑමක් වෙනවා. ඊළඟ දේශනා කරනවා යථා භූත ඥාන දර්ශනේ නිම්බිදාවට හේතු වෙනයි කියලා. ඒතර කෙනෙකුට තරකයක් ගොඩනගන්න පුළුවන් එහෙනම් නෑ යථා භූත ඥාන දර්ශනේ නැතත් නිම්බිදාවටපත් වෙන්න පුළුවෙනි කියලා. එහෙම කරන්නට බෑ. සමාධිය යථා භූත ඥාන දර්ශනයට හේතු වෙනවා. ඒ කියන්නේ ඇත්ත ඇති හේතියෙන් දකින ඥානෙ උපදවා ගන්න. ඊළඟට යථා භූත ඥාන දර්ශනය නිබ්බිදාවට කලකිරීමට හේතු වෙනවා. කලකිරීම විරාගයට හේතු වෙනවා. විරාග විමුක්තියට හේතු වෙනවා. විමුක්තිය විමුක්ත වුණා කියන ඥානෙ උපදින්න හේතු වෙනවා. මේ විදිහේ හේතු ප්‍රත්‍ය يعني සංගත ප්‍රතිපදාවක්. සකස් වුණ ප්‍රති හේතුන්ගෙන් සකස් වුණ ප්‍රතිපදාවක් තමයි මේ වැඩපිළිවෙල මේ ගමන. එතකොට චිත්තවිසුද්ධිය දිට්ඨිවිසුද්ධිය උපකාර වෙන්නේ කොහොමද? දැන් අපි දන්නවනේ පින්වත්නි වැඩි විස්තරයක් වමනා නොවීම කියන්න පුළුවෙනි. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව කියන මේ පංච නීවරණ ධර්ම බලවත් තුන සිතක් තියෙන කෙනාට අඩුම පොතක් කියව ගන්න පුළුවන්. මේ පින්නතුන්ගේ සිත්වල මේ පංච නීවරණ ධර්ම හොඳටම බලවත් වෙලා තියෙන වෙලාවක ධර්ම පුස්තකයක් අරගෙන ඕක කියව ගන්න පුළුවන්ද? කියවගන්න බෑ. පොතක්වත් කියවගන්න බැරි කොට මේ ඇහැට පේන අකුරු ටිකනේ වර්ණ සටහනනේ ඕකවත් ගලපලා කියවගන්න බැයි නම් පංච නීවරණ ධර්ම බලවත් වන සිතකින් මේ චිත්ත චෛතසික රූප ධර්ම නැත්තම් මේ පරමාර්ථ ධර්මයන්ගේ තියෙන පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ නුවණින් කෙසේනම් නැවත නැවත දකින්න ඒක දකින්න බෑ. ඒක දකින්න පුළුවන්කමක් ඇත්තේ නෑ පින්වත්නි. හේතුව තමයි බොහෝ වේලාවක් ඒ දේවල් අරමුණුකොට චිත්ත පරම්පරාව පවත්වා ගන්න බැරි එක. බොහෝ වේලාවක් ඒ රූපාරූප ධර්ම අරමුණු කරගෙන චිත්ත පරම්පරාව පවත්වා ගන්න බැරිකම නිසා මෙයාට මනාව විදර්ශනාවක් කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. දෘෂ්ටි විසුද්ධිය උපදින විදිහට සිත් පරම්පරාව පවත්වා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා කාමච්ඡන්දාදී නීවරණ ධර්ම බලවත් වූ සිතකින්
දෘෂ්ටි විසිද්ධිය උපදවාගන්නවා තබා යහපත් කටයුත්තකවත් නියැලෙන්ට පුළුවන්කම නෑ. ඒකවත් හරියට කරන්න බෑ. දැම් බනාහන මේ පින්නතුන් හිතන්ට මේ පින්නතුන්ගේ සිත්වල කාමච්චන්ද ව්‍යාපාද තියන මිද්දාදී ධර්ම බලවත් වෙලා නම් බණටි හරියට හන්න පුළුවන්. බණ කියන අපේ ඒව බලවත් වෙලා නම් බණ කියන්න බෑ. බණ අහන මේ පින්නතුන්ගේ හිතේව බලවත් වෙලා නම් බණ අහන්න බෑ. මේ කුසල ප්‍රතිපදාවේ නියැලෙන්න පුළුවන්කමක් නෑ පංච නීවරණ ධර්ම බලවත් වුණ සිතකින්. ඒකනේ භාවනා කරන්න ගිහිල්ලා නීවරණ ධර්ම බලවත් වෙලා නිදාගන්න. දැන් බෑ භාවනා කරන්න කියලා නැගිටලා යන්නේ. ඒ නීවරණ ධර්ම බලවත් වුණා. ඒ නිසා චිත්ත විසුද්ධිය එනම් මේ නීවරණ ධර්ම තාවකාලිකව දුරු වෙලා මේ අර පෑදි වතුරක් වගේ පෑදිච්ච වතුරක් වගේ බොහොම පිරිසිදුව සිත පවතිනවා නම් හොඳට චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු වෙලා නම් ආන් ඒ සිතකින් තමයි විදර්ශනාව නැත්නම් දෘෂ්ටි විසුද්ධියක් උපදවා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ වගේ තත්ත්වයකටපත් වුනහම විටේක තමන්ගේ කය දැනෙනවා. විටේක තමන්ගේ සිත දැනෙනවා. චිත්ත પરම්පරාවට යොමු වෙලා ඉන්න පුළුවන් විටේක කය දැනෙනවා. දෙකක් එකතු වෙලා තියෙන දෙක එක වෙලාවකට එකකින් අයින් වෙලා යනවා. එකකින් අයින් වෙලා කියන්නේ කයෙන් අයින් වෙලා නෙවෙයි කය දැනීම සම්පූර්ණයෙන් නැතුව චිත්ත પરම්පරාව විතරක් තුල ඉන්නවනම්. තවත් වෙලාවක කයයි සිතයි දෙකම අරමුණු වෙන ගතිය තියෙනවනම්. තවත් වෙලාවක ආයතරයක් සිත විතරක් අරමුණු වෙන ගතිය තියෙනවනම්. මේ දෙක දෙකක් බව එපමණකින්වත් වැටහෙනවද නැද්ද? ආරම්භ වෙන්නේ එහෙමයි. වේදනාවට විතරක් හිත යොමු කරගෙන සංඥා සංකාරයන්ට හිත යොමු කරගෙන ඒ වගේම විඥාණයට හිත යොමු කරගෙන ඒක තුල තියෙන සත්‍ය ස්වභාවය අත්දකින්න නම් ඒකට අපි ඒකාග්‍ර සිතකින් එකඟ වෙච්ච සිතකින් ඒක ගවේෂණය කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරියට යමක් කපන්න නම් මුවහත් පිහියක් තියෙන්න ඕන වගේ. ඒ වගේ මේ පිළිබඳ අපි බොහෝ දේවල් සාකච්ඡා කරා මේ වෙනකොට. ඉතින් ඒකින්ද අපිට ලොකු අදහසක් ඇති වෙන්න ඕනේ. අපි චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරගත යුතුව තියෙනවා. මේකේ තේරුම චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරලා ඉවර වෙලා විදර්ශනා කරනවා කියන එක නෙවෙයි. මේ දෙක සමගාමීව සංවර්ධනය කිරීම ඉතාම වටිනවා කෙනෙකුට හැම පැත්තකින්ම විදර්ශනා අවබෝධය ඇති කරගන්න. ඉතින් අද අපි බොහෝ දේවල් සාකච්ඡා කරන්න යෙදුනා. මම හිතන්නේ චිත්තවිසුද්ධිය පිළිබඳව ලොකු හැඟීමක් අදහසක් ඇති කරවීම සහ ප්‍රායෝගික ඒ පිළිබඳ වැඩපිළිවෙළක් තමන්ගේ තුලින් සකස් කරවීම තමයි මේ සාකච්ඡාවේ අරමුණ. ඉතින් ඒ මම හිතන්නේ අරමුණට අපි බොහොම සාර්ථකව අද දවසේ ළඟා වුණා කියලා. ඉතින් ඒ සඳහා අපිට දායකත්වය ලබා දුන්න සම්පත් දායකයෙක් විදිහට මේ වැඩසටහනට අපිට අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න අද දවසේ මේ ස්ථානයට මේ ප්‍රතිවේක්ෂා වැඩසටහනට වැඩම කරන්න යෙදුන ගෞරවනීය උරුදුම්බර සෝභිත ස්වාමීන් වහන්සේට අපි නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. ඒ වගේම බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ නිවසේ ඉඳලා මේ ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසට මේ ධර්ම සාකච්ඡාව අරගෙන එන්නේ ඒ සඳහා දායකත්වය ලබා දෙන්නේ මේ මැදිරියට ඇවිල්ලා කටයුතු කරපු මේ පින්වන්ත පිරිස. යත්තන් කිසිම පුණ්‍ය අනුමෝදනා පත්‍රයක්වත් නංගොත් සදාහන් කිරීමක්වත් මොකක්වත් නැතුව වැඩි වෙලාවක් හාමුදුරනේ බණ ටික කියන්න අපිටත් අන් අයටත් යහපත සඳහා කියලයි ආරාධනා කිරීම කරලා තියෙන්නේ. ඉතින් ඒ අය කල්යාණ මිත්‍රයන් විදිහට තාමත්ම වැඩි සේවයක් සිදු කරා. නමුත් අපි ප්‍රාර්ථනා කරමු අපි තුල ජනතුනාව සීලූම පුණ්‍ය ශක්තිය ධර්ම ශ්‍රවණය කරපු හැම දිනම තුල ජනතුන සීල පුණ්‍ය ශක්තිය මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරගත්ත දායකත්ව ලැබපු අයට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම හේතු වේවා. සුජීවත්ව වාසය කරන හැම දිනාටම ඒ අය වෙනුවෙන් සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවන ලැබේවා. මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා. අවසාන වශයෙන් උතුම් නිවනින් සැනසෙන්න හැම දිනාටම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි. අද දවසේ ධර්ම සාකච්ඡාව අපි මෙතනින් නිමාවටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.